අයිබුවන් COVID-19 වෛරසයෙන් මිදීමට නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් රටම එකට එක්ව සිටින මොහොතක මෙහි නවතම තොරතුරු පිළිබඳ වගේම රටේ ලෝකයේ සිදු වූ වැදගත් සිදුවීම් පිළිබඳව ඔබට ගෙනෙන්නට සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් අපි සූදානම්. මම රසික සඳරුවන්. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. දිරුතයට ලක් වූ 201කින් සමන්විත දෙවන කණ්ඩායමත් පිටවයයි. දිවයිනට පැන වූ ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. නීති කඩකළ පුද්ගලින් 3700ක් පොලිස් අත්අඩංගුවට. නගර රැසක් විෂ බීජ හරණයට. ඉතාලිය දකුණු කොරියාව ඇතුළු රටවල සිටින ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින් පිළිබඳව රටක් ලෙස අවධානය යොමු කළ යුතුයි. සජිත් නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් ඉතාලියේදී මියගිය බවට වාර්තා පළවන 77 වෙනි ශ්‍රී ලාංකික පුද්ගලයා කොරෝනා ආසාදනයෙන් මියගියේද නැද්ද යන්න පිළිබඳව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තවමත් නිවේදනය කරන මැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. මේ අතර දින 14ක නිරෝධායන කටයුතු අවසන් කළ 201 දෙනෙකුගෙන් සමන්විත දෙවන ශ්‍රී ලාංකික කණ්ඩායමද අද යුද හමුදාව විසින් ඔවුන් නිවෙස් වෙත යොමු කිරීම සිදු කළා. එමෙන්ම මෙරටට පැමිණීමේදී නිකුත් කර ඇති සියලුම වීසා තාවකාලිකව අත්හිටුවීමටද රජය තීරණය කර තිබෙනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ඉතාලිය තුළ සීග්‍රේන් පැතිර යාමත් සමග මෙවන විට ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් 8 දිනකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත් 40කට වැඩි ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඉතාලිය තුළ ස්වයන් නිරෝධායනයට ලක්ව සිටින බවත් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කරනවා. කෙසේ වෙතත් අද දින ඉතාලියේ වෙසෙන 77 වෙනි ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ඉතාලියේ මෙසීනා නුවර ක්‍රිස්ටෝරේ නගරයේ පිහිටි සාත්තු නිවාසයක ප්‍රතිකාර ලැබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා තොරතුරු සොයා බැලූ අතර එම අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක සඳහන් කළේ 77 වෙනි ශ්‍රී ලාංකිකයෙකු ඉතාලියේදී මරණයට පත්ව ඇති බවත් එම පුද්ගලයා මියගියේ කොරෝනා වෛරසය නිසාද එසේත් නොමැතිනම් වෙනත් හේතුවක් මතද යන්න තවමත් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර නොමැති බවයි. මේ අතර ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව යන රටවල සිට මෙරටට පැමිණ දින 14ක නිරෝධායනයට ලක් වූ 201 දෙනෙකුගෙන් සමන්විත දෙවන කණ්ඩායම යුද හමුදාව විසින් සිය නිවෙස් කරා ඔවුන් යොමු කිරීම අද දිනද සිදු කළා. ඒ අනුව පූනානී නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලින් 57ක් සහ කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලින් 144 දෙනෙකු මෙලෙස සිය නිවෙස් වෙත අද දින යොමු කළ බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අප වෙත සඳහන් කළේ. අද උදෑසන කන්දකඩු සහ ඌනානි වලින් තවත් 14 නිවේදනය කටයුතු අවසන් කර 21 දෙනෙක් තම නිවසවලට ගියා. ඒ අනුව ඌනානි වලින් 57ක් සහ කන්දකඩු වලින් 144ක් නිවේදන කටයුතු අවසානයේ ඔවුන්ගේ නිවස බලා ගියා. ඔවුන් සම්බන්ධව ඔවුන්ගේ සෞඛ්‍ය පරීක්ෂණ අවසානයෙන් පසු ඔවුන්ට අවශ්‍ය සහතිකයක් ඔවුන් තවත් 14ක් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධනය වුණ බවට සහතික කරන ලද සහතික පත්‍රයක් සමග ඔවුන්ගේ නිවස බලා ඔවුන්ව ඒ අනුව ඔවුන් ගාල්ල මාතර හම්බන්තොට දක්වත් අනික් අය උදුන් නුවර ඒ ආදී විදිහට තම ගම්පලාතවලට ඔවුන්ගේ ගමන් මළු සමග ඔවුන්ව යැවීමට කටයුතු කරා. මේ අතර ඊයේ දින ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය තවදුරටත් බරපතල බව සෞඛ්‍යංශ ප්‍රකාශ කරනවා. රජය ත්‍රිවිධ හමුදාව සහ පොලිසියෙක්ව වෛරසය මැඩලීම සඳහා මේ දිනවල යොහුසුලුව රෑ දහවල් නොබලා කටයුතු කරන අතර එයට ජනතාවගේද සහය අනිවාර්යෙන්ම අවශ්‍ය බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. එවන් තත්ත්වයක් තිබියදී අම්බලන්ගොඩ බටපොළ ප්‍රදේශයේ පදිංචි විදේශ රටක සිට පැමිණි පුද්ගලයා නිරෝධායනය සඳහා තොරතුරු වසන් කර සිටීම හේතුවෙන් එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය නිලධාරියා මැදිහත් වී ගිලන් රථයකින් ගාල්ල කරාපිටිය රෝහල වෙත එම පුද්ගලයා ඇතුළත් කිරීම සිදු වුණා. ඔයාට මොනවාරි දෙයක් ඔයාට ගොඩට මම අර කතා කර ෆෝන් එක නම්බර් එක තියෙනවා නේද? ඒකට මම ඔයාට මොනවාරි දෙයක් දෙනවා මට කෝල් එකක් කරගන්න. හොඳේ මං ඉස්සරහ යන්නේ. වම්මනේ එන්න මගේ ඒ වගේ තියක් තියෙනවා නම් අර බකට් එකට වම්මනේ දාන්න. හොඳේ වෙන මොනවම හරි අමාරුවක් තියෙනවා නම් ටක්ගල කෝල් එකක් දීලා කියන්න බය වෙන දෙයක් නැහැ. හොඳේ
එමෙන්ම ලෝව පුරා රටවල් 197ක මේවන විට ව්‍යාප්ත වී ඇති කොරෝනා වෛරසය හේතුවෙන් තෙවනියට වැඩිම බලපෑමක් කෙල්ල වී ඇති ඇමරිකා එක්සත් ජනපදයේ ආසාදිතීන් 54,867ක් හමු වී ඇති අතර ඉන් 793 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ දින ඉන්දියාවද දින 21කට වසා දැමීමට ඉන්දියා අගමැතිවරයා තීරණය කළ අතර නවසීලන්තය මෙන්ම යුරෝප රටවල් කිහිපයක්ද සිය රටවල් මෙම වෛරසය හේතුවෙන් වසා දැමීමට තීරණය කළ තිබෙනවා. එමෙන්ම වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී තිබූ චීනයද දින කිහිපයක වෛරසය පැතිරියාම පිළිබඳව තිබූ නිහඬියාවකින් පසු යළි වෛරසය සක්‍රිය වන බවට ඉඟි පහළ කරමින් ඊයේ දින පුද්ගලින් 78ක නවාසාදිතින් පිරිසක් හමුව තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය චීනය තුළින් තුරන් වී යන මොහොතක හැන්ටා නම් වූ වෛරසයකින් පුද්ගලයෙකු මියගොස් ඇති බවත් එරට මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ මීළඟට වෛරසය වැඩි වශයෙන් පැතිරියාමේ සම්භාවිතාව ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයට බවයි. ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ඉතාලිය, දකුණු කොරියාව සහ යුරෝපය ඇතුළු අනිකුත් රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සහ පුරවැසියන් පිළිබඳව අවධානය යොමු කළ යුතු බව සමකි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සමකි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගැනීම. මේ වන විට ලෝකයේ පුරා ව්‍යාප්තව පවතින කොරෝනා උවදුර හේතුවෙන් සෑම රටක්ම පාහේ දැඩි ව්‍යාකූලත්වයකට පත්ව සිටින අතර බොහෝ රටවල් මෙම වේසනෙන් අත්මිදීම උදෙසා අනවරත සටනක යෙදී සිටි. අපේ රටද මේ මොහොතේ විශාල අර්ගලයක යෙදෙනුයේ මේ උවදුරින් අත්මිදීමටය. ඉතාලිය, දකුණු කොරියාව සහ යුරෝපය ඇතුළු අනිකුත් රටවල සිටින ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින් සහ පුරවැසියන් කෙරෙහි මේ අවස්ථාවේ අපේ රටක් ලෙස අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළ යුතුය. එක් අතකින් මෙරට ආර්ථිකයේ අති මහත් පංගුවක් ශක්තිමත් කරන්නේ ඔවුන්ය. අනෙක් අතට ඔවුන් අපේ රටේ ආදරණීය පුරවැසියන්ය. ස්වකීය නැද හිතමිතුරන්ගෙන් වෙන්ව මේ මොහොතේ ඔවුන් සිටින්නේ හුදකලාවය. එබැවින් ඔවුන්ගේ සුරක්ෂිත බව, ඔවුන්ගේ ධෛර්යය සහ ආත්ම විශ්වාසය ශක්තිමත් කිරීමද, ඔවුන්ගේ සෞඛ්‍යමය හා අනිකුත් අවශ්‍යතා පිළිබඳව සොයා බැලීමද අපගේ වගකීමකි. එවෙන්වෙන් රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම සහ පෙනී සිටීම අතිශයින්ම වැදගත්ය. විදේශ කටයුතු අමාත්‍යාංශ, විදේශ රැකියා අමාත්‍යාංශ, තානාපති අංශ මෙන්ම පොදුවේ රජය ඔවුන් පිළිබඳව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු අතර මෙරට සිටින ඔවුන්ගේ පවුල් පිළිබඳවද අවධානය යොමු කළ යුතුය. අදාළ රටවල් සමග සමීප රාජතාන්ත්‍රික ගණුදෙනුවක යෙදෙමින් ඔවුන් සුරක්ෂිත කිරීම අතිශයින්ම වැදගත්ය. අප නිරන්තරයෙන්ම ඔවුන් වෙනුවෙන් පෙනී සිටින අතර මේ වේසනකාරී මොහොතේ මෙරට සිටින ජනතාව සේම එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ද අත් නොහරින බවත් දන්වා සිටිනුමු. උපුටා ගැනීම අවසන්. කොරෝනා වෛරසයේ ආසාදනය වූ තවත් පුද්ගලයෙක් කොළඹ IDH රෝහලෙන් අද පිටව ගොස් තිබෙනවා. නැවතත් එම පුවත. කොරෝනා වෛරසයේ ආසාදනය වූ පුද්ගලයෙක් අද IDH රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. දිවිනටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති ඇඳිරි නීතිය මේ වන විටත් ක්‍රියාත්මකයි. එමෙන්ම උතුරු පළාතයේදී දිස්ත්‍රික්ක පහක් තුල සහ සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට පෙරවරු 6ට ඉවත් කිරීමට නියමිතව තිබෙනවා. වෛරස ව්‍යාප්තිය සැලකීමේදී කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බැවින් එම දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජය ඊයේ ප්‍රකාශ කළා. ඉදිරි කාලය තුළ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නිවෙස්වලටම ගොස් අලෙවි කරන ලෙස, ටොග සහ සුපිරි වෙළඳසැල් වලට මෙන්ම මහා පරිමාණ සහල් සැපයුම්කරුවන්ට රජය උපදෙස් ලබා දුන්නා. ඒ අනුව ආහාර ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ, ඖෂධ, ගෑස් සහ සෙසු සේවා බාධාවකින් තොරව අඛණ්ඩව ලබා දීමේ සැලැස්ම අද සිට ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍යංශය පෙන්වා දුන්නේ. මේ අතර ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ එය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලින් 3,700ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර යතුරුපැදි ත්‍රිරෝද රථ ඇතුළු වාහන 715ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පොහොර සහ අත්‍යවශ්‍ය සේවාවල නිරත වන පිරිස සඳහා ඇඳිරි නීතිය බලනුපාන බව පොලිසිය සඳහන් කළා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියේ අත්‍යවශ්‍ය සේවාවලිය දෙන්නන්ට පොලිසියෙන් බාධා එල්ලවන්නේ නම් 119 හදිසි ඇමතුම් අංකයට හෝ 0112 44 44 80 සහ 0112 24 44 481 යන දුරකථන අංක අමතා ඒ පිළිබඳව දැනුම් දිය හැකි බවයි. මේ අතර COVID-19 වෛරසය පාලනය කිරීම සඳහා ආශිර්වාදය පළ කරමින් අම්බලන්ගොඩ පටබැඳිමුල්ල සිරි නිකේතනාරාම විහාරාධිපති වේනමුල්ලේ සෝභිත හිමියන්ගේ අනුශාසනා පරිදි අම්බලන්ගොඩ නගරයේ සෑම ස්ථානයකටම ඇසෙන පරිදි රත්න සූත්‍රය සජ්ජායනා කරමින් පිරිත් පැන් ඉසීමේ පින්කමක් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ අතර රත්නපුර නගරයේ ජනතාව ගැවසෙන ප්‍රධාන ස්ථානයන් විෂබීජ හරණයට ලක් කර තිබෙනවා. වවුලියාව නගරයේද විෂබීජ හරණයට ලක් කිරීම සිදු කෙරුණා. මුලස්ථාන පොලිසිය විෂබීජ හරණය සිදු කිරීම හැටන් පොලිසිය නිලධාරින් විසින් අද දින සිදු කරනු ලැබුවා. එමෙන්ම හැටන් මුලස්ථාන පොලිසියේ සියලුම රථවාහනද විෂබීජ හරණයට ලක් කෙරුණා. රජයේ දැනුම් දුන් පරිදි ඖෂධ සැල් විවෘතව පවතින අතර ජනතාව ඖෂධ මිලදී ගැනීම සඳහා අද දින පැමිණියා. රෝගීන්ට වෛද්‍යවරයා විසින් නිර්දේශ කර ඇති ඖෂධ නිර්දේශ පත්‍රය පෙන්වීමෙන් ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ රෝගීන්ට ඖෂධ සැල් වෙත යාමට අවසර හිමිවනවා. මේ අතර වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මිරහවත්ත ප්‍රදේශයේ ස්වයන් නිරෝධාරියට ලක් කර ඇති පවුල් 167ක් සඳහා එළවලු සහ වියලි සලාක මල්ලක් නොමිලේ නිවෙස්වලටම ගොස් බෙදා දීම වැලිමඩ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ඉන්දික සම්පත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පවතින ඇඳිරි නීතිය යම් කිසි ආකාරයකින් ලිහිල් කරනු ලබන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් රැගෙන ඒමට බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. දැනට ඇඳිරි නීති තත්ත්වය බලපැවැත්වෙනවා. නමුත් යම් අවස්ථාවකදී ඇඳිරි නීති තත්ත්වය ලිහිල් වෙච්ච අවස්ථාවකදී මහජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පැහැදිලි උපදේශ ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් එම උපදේශ වලට පරිබාහිරව කටයුතු කරන ආකාරයක් ඊයේ දිනේදී නිරීක්ෂණය වුණා. විශේෂයෙන්ම වෙළඳසැල් ඉදිරිපිට අදාළ දුර ප්‍රමාණය තබාගෙන ඒ ආකාරයට උපදෙස් පිළිපදිමින් ජනතාව හිටියත් වෙළඳසැල් තුළට ගමන් කිරීමේදී නැවතත් ඒකරාශී වී ඇති ආකාරයක් දක්නට ලැබුණා. ඒ වගේම මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් දින ගණනක් නිවසේ සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරමින් දැක්වූ ක්‍රියාකලාප නිෂ්ඵල කාර්යයක් බවට පත් වෙනවා. සෑම අවස්ථාවකදීම ත්‍රීරෝද රථ යතුරු පැදීමේ සියල්ල භාවිතා කිරීමේදීත් අදාළ දුර ප්‍රමාණය තබාගෙන වාඩි විය යුතුයි. යතුරු පැදියක තනි පුද්ගලයෙක් ගමන් කරනවා නම් ඒ වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. හැම විටම සබඳ අත්සේදීම කළ යුතුයි. ඊට අමතරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම, සෞඛ්‍ය සේවා, සන්නිවේදන සේවා ආදීන් සඳහා බලපත්‍ර අවශ්‍ය වන්නේ නැහැ. ඔවුන්ගේ අදාළ සේවය පිළිබඳව යම් සාක්ෂියක් ඉදිරිපත් කිරීමෙන් ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. කිසිම අවස්ථාවක ඇඳිරි නීතිය ලිහිල් කළ පමණින් තමන් සිටින දිස්ත්‍රික්කයෙන් තමන් සිටින ප්‍රදේශයෙන් වෙනත් ස්ථානයකට ගමන් කිරීමෙන් අනිවාර්යයෙන්ම වැළකී යුතුයි. බස්නාහිර පළාත වගේම පුස්තලම ප්‍රදේශය අවදානම් සහිත කලාප හැටියට නම් කර තිබෙනවා. එවැනි ප්‍රදේශවලින් කිසිසේත් පිටව නොයා යුතුයි. මේ ඇඳිරි නීතිය ලිහිල් කරනු ලබන්නේ ඔබට නිවසින් එළියට ගොස් අත්‍යවශ්‍යම භාණ්ඩ තිබේ නම් ඒවා රැගෙනීමට පමණයි. කොරෝනා වෛරසයේ ස්වභාවය සහ ඉන් ආරක්ෂා වීමට ඔබ මේ කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්. කොරෝනා වෛරස් රෝගී රෝග ලක්ෂණ උණ, කැස්ස,
හුස්ම ගැනීමේ අපහසුතාවය, හතිය, උගුරේ වේදනාව, හිස රදය, මස් පිඩු හා ඇඟ පත වේදනාව, පාචනය වැනි ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණද ඇතිවිය හැකියි. හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු අවස්ථාවන්. පසුගිය සති දෙකක කාලය ඇතුළත මෙම රෝගීන් වාර්තා වන ප්‍රදේශයකට හෝ විදේශ රටකට සංචාරය කර තිබේ නම් තද උණ සමග ශ්වසන මාර්ග ආශ්‍රිතව රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම් හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළෙයි නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. රෝගී දැඩි අවධානම් කණ්ඩායම්, වයස්ගත වූ වැඩිහිටියන්, අධි රුධිර පීඩනය හා හෘදය ආශ්‍රිත රෝගවලින් පෙළෙන්නන්, දියවැඩියාව හා පිළිකා වැනි ප්‍රතිශක්තිය අවම කරන රෝගවලින් පෙළෙන්නන්, ප්‍රතිශක්තිය අඩුවිය හැකි ඖෂධ භාවිතා කරන අවයව බද්ධ කිරීම සිදු කළ රෝගීන්, දැනටමත් ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලින් පෙළෙන්නන් ගර්භණී මව්වරුන්. කොරෝනා වෛරස් රෝගීන් ආරක්ෂා වීමට නම් නිතර අත් සෝදන්න, සබන් යොදා ගලා යන ජලයෙන් හොඳින් සෝදන්න, කැස්සකින් කිවිසුමකින් පසු මොහුන ස්පර්ශ කිරීමට පෙර පසු ආහාර පිළියෙල කිරීමේදී පෙර පසු සහ අතරතුර ආහාර අනුභවයට පෙර පසු රෝගී පුද්ගලයෙකුට සත්කාර කිරීමෙන් පසු බහුලව මිනිසුන් ගැවසෙන ස්ථානවලට ගොස් පැමිණීමෙන් පසු සතුන් ඇල්ලීමෙන් පසු අනිවාර්යෙන්ම අත්සෝදන්න. කැස්සකදී හෝ කිවිසුමකදී ඉවත දැමිය හැකි පිස්නාවක් භාවිතා කිරීම හා එය හැකි ඉක්මනින් නිසි ලෙස බැහැර කිරීම හෝ ඔබගේ වැලමිට නවා මුහුණ ආවරණය කිරීම, සෙනඟ ගැවසෙන රෝහල් ඇතුළු පොදු ස්ථානවලදී යාවත්කාලීන වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් හා නියාමනයන්ට අනුව පමණක් මුඛ ආවරණ පැළඳීම, උණ, කැස්ස, සම්ප්‍රතිශාව වැනි රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් සමග සමීප ඇසුරෙන් වැළකීම, ආචාර කිරීමේදී අතට අත දීමෙන් සහ සිප වැළඳ ගැනීමෙන් වළකින්න, ඇස්, නාසය, මුඛය සහ මුහුණ නිතර ඇල්ලීමෙන් වළකින්න. රෝගීන් අනුගමනය කළ යුතු මූලික ක්‍රියාමාර්ග හොඳින් විවේක ගැනීම, තියරමය පාන වර්ග ගැනීම, උණ පාලනය සඳහා පැරසිටමෝල් පමණක් භාවිතා කිරීම. මතක තබා ගන්න, නව කොරෝනා වෛරසය ප්‍රතිශක්තිය දුර්වල ඕනෑම අයෙකුට වැළඳිය හැකි, ඇතමුන්ට එය මාරාන්තික විය හැකි. එහෙත් නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් සහ ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීමෙන් මෙම රෝගීන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය හැකි. දැන් අවධානයේ රටවටා පුවත් කිහිපයක් වෙත. ගින්කඟ මොයකට අවහිර වීම හේතුවෙන් ඇති වූ ගංවතුර තත්වයකින් ගින්තුට, කුරුඳුවත්ත සහ උක්වත්ත යන ප්‍රදේශවල ගොවින්ගේ එළවලු කොරටු විනාශ වී තිබෙනවා. මේ හේතුවෙන් ගින්කඟ මොයකට ප්‍රතිසංස්කරණය කර නැවත වගා කටයුතු ආරම්භ කිරීම සඳහා යම් සහනයක් ලබා දෙන ලෙස ගොවින් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. හැටන් දිඹුල ඩෙවොන් රක්ෂිතයේ ඊයේ පස්වරුවේ හටගත් ගින්න දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරීමට හැකි වී තිබෙනවා. කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගිනි නිවීමේ ඒකකය, හැටන් දික්කොය නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ බට පිරිසෙක්ව ගින්න පාලනය කර ඇති අතර ගින්නෙන් රක්ෂිතයේ අක්කර 25ක් පමණ විනාශ වී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. බස්නාහිර සබරගමු පළාත්වල සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සවස දෙකෙන් පමණ පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලකුළු විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. නවදහනේ විදේශීය පුවත් වෙත. මොසම්බිකී කන්ටේනරයක තිබී පුද්ගල මල් සිරුරු 60කට අධික සංඛ්‍යාවක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
වයඹතිග මොසැම්බික්හි කන්ටේනර් එක තිබී මියගිය පුද්ගලින් 60කට අධික පිරිසකගේ සිරුරුහම වී තිබෙනවා. මොසැම්බික්හි මාපුටෝ ඉතියෝපියානු ජාතිකයින්ගේ විශ්වාස කරන සරණාගතින් පිරිසක් මෙලෙස මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ටෙටේ පළාතේ මොයිටයිස්හි පොලිස් මාර්ග බාධකයකදී මෙම මලසිරු සහිත කන්ටේනරය සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. අදාළ කන්ටේනරෙන් ශබ්දයක් ඇසී ඇති අතර අනතුරුව කරන ලද පරීක්ෂාවේදී මෙම මලසිරු සොයාගෙන ඇති අතර මෙම කන්ටේනරේ සිටි පුද්ගලින් 14 දෙනෙකු දිවි බේරාගෙන ඇති බව එරට මාධ්‍ය සඳහන් කළා. කොවිඩ් වෛරසයේ වැළඳී IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි තවත් රෝගියෙකු සුවය ලබා රෝහලෙන් පිට ගොස් තිබෙනවා. ඒ අනුව පූර්ණ සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 3 දක්වා ඉහළ යනවා. ඒ සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අපි අවසන් කරනවා. වැඩිතුර තොරතුරු සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.